මේ ජාත්‍යන්තරයත් එක්ක සබදකම් පවත්වන රටක් හැටියට තමුන්නාන්සලා විකුණන්නයි විකුණපුවා අපි ආපු ගමන් ගන්නයි ඔය කැලෑ නීතිය හරි පොඩක් ඉන්න එහෙමනේ කිව්වේ කියපු තැන පෙන්නන්න මට දැන් ඔහම ඉන්නකෝ ඉතින් පොඩක් ඉන්න මේක බඳින්න වෙනවා දැන් 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 වල ගේන්න වෙනවා දැන් දැන් කොහෙද කොහෙද කිව්වේ කොහෙද කිව්වේ මේකේ කොහෙද කිව්වේ හරහා අපි ආණ්ඩුවට කියනවා අපි ජනාධිපතිතුමාට කියනවා මේ වරාය ගණදෙනුව හරහා සිදුවෙච්ච මීන මිලියන 100ක දූෂිත ගණදෙනුව පිළිබඳ අපි හොයලා බලන්නේ කියලා අපි ආණ්ඩුවට කියනවා ඒ වගේම අපි කියනවා මෙවැනි විකුණන සියලු දේවල් අපි බලයට පත් කරන දවසක මේ සියලු කිවිසුම් අවලං කරලා නැවතත් රජයට පවරව ගන්නයි කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ දැන් දැන් කොහෙද කොහෙද කිව්වේ කොහෙද කිව්වේ මේකේ කොහෙද කිව්වේ අපේ ආණ්ඩුවෙන් මේ හම්බන්තොට මාගම්පුර වරාය යලි ජනසතු කරනවායි කියලා කිව්වම සමහරු අපෙන් අහනවා ඒකත් අර පෝට් සිටි ගත්තා වගේද කියලා. නැත්නම් පෝට් සිටි නතර කළා වගේද කියලා. ඒ වගේම සමහරු අපිට කියනවා නිකන් කළු ගලේ ඔළුව ගහගන්න එපා චීනය කියන්නේ අනාගත ලෝකයේ සුපිරි බලවතා කියලා. නමුත් කළු ගලේ ඔළුව ගසා ගත්තම ඔළුව තුවාල වෙනවා වෙනුවට කළුගල පුපුරා හැලුණු අවස්ථා ඉතිහාසයේ පාඩම් විදියට එකතු වෙලා තිබෙනවා. දැන් දැන් කොහෙද කොහෙද කිව්වේ? කොහෙද කිව්වේ? මේකේ කොහෙද කිව්වේ? හැබැයි මම වගේ කිමකින් කියන මගේ ආදරියම් මෙතනවා. 16 වෙනදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ පස්සේ අපි හම්බන්තොට සංවර්ධනය වරාය අධික වරාය සංවර්ධනය ගුවන්තොට සංවර්ධනය නැවත වතාවක් රැකියා උත්පාදනය කරන ජාතික ආර්ථිකයට දායකත්වයේ දෙන වරායක් ගුවන්තොටුපළ බවට මේ හම්බන්තොට ගුවන්තොටුපළ සහ වරාය පරිවර්තනය කරනවා කියන එක අපි ඔබ තමුන්නාසර වගකීමකින් මතක් කරනවා මගේ ආදරය අමතා අපි වගකීමකින් කියන්නේ ඔබේ පින්මංගලයේ අයිතිය ඔබට දෙනවා වගේම ඔබේ පින්මංගලයේ ඔබේ භූමියේ වටිනාකමත් ඔබට දෙනවා කියන එක අපි ඔබ තමුන්නාසර මතක් කරනවා .